ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ ජන හමුවක් ඊයේ හාලියල ඇටම්පිටිය ප්‍රදේශයේදී පැවැත්ුණා. මෙම ජන හමුවට එම පෙරමුණෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ තරඟ වදින ඩිලාන් පෙරේරා, නිමල් සිරිපාද සිල්වා සහ උදිත ලොකුබණ්ඩාර ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. රැස්වීම ආරම්භයේදී අපේක්ෂකයෙකුගේ අංකය ඇතුළත් හිස් පළඳනාවක් සම්බන්ධයෙන් රැස්ව සිටි පිරිස අතර ගැටුමක් හටගෙන තිබුණා. හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාර මහතා සභාව අමතමින් සිටින අතර වාරයේදීද රැස්ව සිටි පිරිස අතරින් විරෝධයක් එල්ල වුණා. ඔයලාසේ මේ හතන් විදිය හා ඔය විදිය කට හැකර මොකා කතා කළත් ඔයගේ නාරි හූ කියනවා. නාරියෝ හූ කියනවා පර නාරි රැර ඔය තැනින්ටද හැකර කටවල් දිගහැරියට දන්නවා. මේ අතර මෙවර මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ තරඟ වදින ජගත් පුෂ්පකුමාර මහතාටද පොදුජන පෙරමුණ වේදිකාව තුලදීම අවස්ථා කිහිපයකදී විරෝධතා එල්ල වුණා. මේ වේදිකාවේ ඇවිල්ලා නිදි වදින්න හදනකොට අපි දෙන්නුන්ට ඊයේ දිනේදී වැල්ලවාය බස් නැවතුම් පොලේදී ජගත් පුෂ්පකුමාර මහතාගේ ආධාරකරුවන් කළ බව කියන පහර දීමක් හේතුවෙන් පුද්දලේකු රෝහල්ගතව තිබෙනවා. ඔහු සඳහන් කළේ තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ වදින ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට සහාය පළ කිරීම හේතුවෙන් මෙම පහර දීම සිදු කළ බවයි. ඒක සම්පූර්ණ සාවද්‍ය තොරතුරක්. සමහරට තව 3 වෙනිදා 4 වෙනිදා වෙනකොට අපේක්ෂක වෙඩි තිබ්බා කියලා වෙඩි තමන්ම වෙඩි තියාගෙන කටයුතු කරන්න පුළුවන්. වාහනවල ගිනි තියලා වාහනවලට පහර දුන්න කියන්න පුළුවන්.